ஹாய், கொஹமட் ஆலட்ட ஒன்று மாமாட்ட அப்படின்னு ஒரு எளிய ட்ரிப்பைக்கே தவத் வீடியோக்காக அருகின ஆவா. அது அப்படி அன்னே உங்கள ஹெமோம தன் ஹார்டன் பிளேன்ஸ் வரது. ஹார்டன் தன் ஜாதிக உத்தியான லங்காவே மத்தியம கந்துக்கரே தமாய் பீட்டில் தேர்னே. மேக அடி ஹத்தாஸ் பன்சி குசகம் பீட்டில் தேனவா. ඒ වගේම හෝටන් තැන්න සම්පූර්ණයම ආවරණය වෙලා තියෙන්නේ කඳුකර තනබිම් වලින්. මෙය ජෛව විවිධත්වයෙන් ඉතාම පෝසත් කියලා අපිට බැලූ බැල්මටම පේනවනේ කියපු හැමෝම එක දැකලා ඇති. මොකද හෝටන් තැන්නට ආවේනික වුණ බොහෝ දේවල් මෙහිදී අපිට දැනගන්න දැකගන්න පුළුවන්. හෝටන් තැන්න ඔහිය ඉඳලා ආවොත් කිලෝමීටර් 8ක දුරකිනුත්, නුවරේ එළිය ඉඳලා ආවොත් කිලෝමීටර් 32ක දුරකිනුත් තමයි පිහිටලා තියෙන්නේ. සිංහලෙන් මේ තැනිතලාව හඳුන්වන්නේ මහා එළිය තැන්න කියලා. බලංගොඩ සංස්කෘතියට අයත් ගල්ලායුද මෙහිදී හම්බ වෙලා තියෙනවා කියලත් ජනප්‍රවාදවල තියෙනවා. ඒ වගේම ගොඩක් ආවේනික දැවමය ශාක මෙහි තියෙනවා කියලත් අපිට එතන ඉන්න අය කිව්වා. හෝටන් තැන්නට පැමිණෙන සංචාරකින්ගේ ආකර්ෂණය දිනාගන්න ප්‍රධානතම ස්ථාන දෙක තමයි ලෝකාන්තයයි බේකස් ඇන්ලයි. අපිටත් ඉතින් මුලින්ම හම්බ වන තැන තමයි ලෝකාන්තය. ලෝකාන්තය කියලා කියන්නේ මීටර් 810ක්, ඒ කියන්නේ අඩි 2854 උසකින් යුක්ත ප්‍රපාතයක්. ඒක හෝටන් තැන්නේ දකුණු මායිමේ තමයි පිහිටලා තියෙන්නේ. අපි ලෝකාන්තය ළඟට යනකොට ඇත්තටම ගොඩක් මීදුම වැහිලා තිබුණේ. ඒ නිසා අපිට මුකුත් පෙනුනේ නෑ මුලින්ම. ඒත් අපි උදෙන්ම ගිය නිසා වෙලාවක් තිබුණ නිසා අපි එතන සෑහෙන වෙලාවක් හිටියා. සැරින් සැරේ මීදුම අයින් වෙද්දී අපිට එතනත් ලස්සන බලා ගන්න පුළුවන් වුණා. ඊට පස්සේ අපි ගියා මේක සැල්ල බලන්න. එතන ඉඳලා මට ඇත්තටම අසනීප වුණා. පිස්ස එක වැඩි වෙලා හුස්ම ගන්න බැරි වුණා. මං හිතන්නේ අපි ගොඩක් ඇවිදපු නිසා වෙන්න ඇති, මට කොහොමත් පිස්ස එක තියෙනවා. ඉතින් බේකස් සැල්ල හැදිලා තියෙන්නේ වලවේ ගඟේ අතුගංගාවක් වෙන බෙලිහුල් ලොයෙන්. මේ ඇල්ල නුවර එළියේ යුරෝපීය කෘෂිකාර්මික ජනාවාසයක් පිහිටවන්න උත්සාහ කරපු ගවේෂකයෙකු වෙන්න ශ්‍රීමත් සැමුවෙල් බේකස්ගේ නමෙන් තමයි නම් කරලා තියෙන්නේ. ඩියල්ලේ උස මීටර 20ක්, ඒ කියන්නේ අඩි 66ක්. බහින් බහින් පල්ලයට බහින්.
ඉතින් ඊට පස්සේ හවස් වෙන්න ගොඩක් සීතල වුණා. කලවර වැටෙන්නත් පටන් ගත්තා. ඊට පස්සේ ඉතින් අපි දෙන්න එක්මනින් එළියට එන්න ආවා. ඇත්තටම හරිම මහන්සි තමයි ඒ වෙලාවේ තිබුණේ. ඉතින් ඇත්තටම මට එළියට ආවම මාට සතුටක් තිබුණේ. මොකද හරිම මහන්සි. ඉතින් අපි හවස්සලා තිබෙන නිසා එන්නාව ඉක්මනට. ඇත්තටම ගොඩක් හවස නිසා පාරේ හොඳටම මීදුම සරින් සරේ එනවා යනවා. ගොඩක් පාර පෙනුනෙත් නෑ අපිට එන්න. ඒ නිසා අපි හෙමින් හෙමින් තමයි ඉස්සරහට ආවේ. එන්න ගියපු වෙලාවට වඩා යන්න ගියපු වෙලාව ගොඩාක් වැඩි වුණා. මොකද මීදුම තිබ්බ පාරේ. ඒ නිසා ඉක්මනට යන්නත් බෑ. ගොඩක් වාහනත් ආවේ නැහැ. ඒත් අපි පරිස්සමෙන් එන්න ඕනනේ. ඒ නිසා අපි දැන් හෙමින් ආවා. ඉතින් අපි හෙමින් ආව නිසා වටපිටාවේ හවස් වෙලා ලස්සනත් අපිට බලාගන්න පුළුවන් වුණා. ඔන්නහම තමයි අපි දෙන්න හෝටන් ප්ලේන්ස් කිය. හරි, එහෙනම් අපි තවත් වීඩියෝ එකක් අරගෙන ඉක්මනට ඔයාලව හම්බ වෙන්න එන්න. අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගන්න. එහෙනම් ඔයාලට සුබ දවසක්.